2007 මේ ශ්‍රී ලංකා වෙමින් රිදී තිරයට පෑයූ පෙරලිකාර චරිතයක් වූ ඇය අරුණි රාජපක්ෂයි. විවාහයත් සමග එංගලන්තයේ පදිංචිට ගිය ඇය දැන් නියුන් දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. කලක් එංගලන්තයේ පදිංචිව සිටි අරුණි දැන් ලංකාවට ඇවිත් ඒ අලුත් අමුත්තියන් දෙදෙනාත් සමගයි මේ ඇගේ නවතම තොරතුරු පිළිබඳවයි. විවාහයෙන් පස්සේ විදේශගත වුණු ඔබ කාලෙකට පස්සේ ලංකාවට ඇවිත් මන් 2015 වසරේ අන්තිම භාගයේ විදේශගත වුණා. විවාහයෙන් පස්සේ තමයි සැමියා එක එංගලන්තයේ පදිංචියට ගියේ. අවුරුදු 3ක් එංගලන්තයේ හිටියා. බොහෝ වෙලාවට අවුරුද්දට 4-5 වතාවක් ලංකාවට ඇවිත් අම්මා තාත්තා පවුලේ අය බලලා යනවා. ඒ වසර 3ක කාලයේ බොහොම නිදහසේ ජීවිතේ ගෙවෙන්නේ නැති නේද? ඇත්තටම මම විවාහ ජීවිතේට මුල් තැන දීලා මගේ ජීවිතයේ වගකීම් ඉෂ්ට කරගෙන ඒ වගේම ට්‍රැවල් කරලා පෞද්ගලික ජීවිතයත් උපරිමයෙන්ම වින්දා. ලංකාවේ ඉන්නකොට වැඩත් එක්ක කාර්යබහුල ජීවිතයක් තමයි ගත කළේ. නමුත් විදේශගත වුණාට පස්සේ අනික් වැඩවලට නැතුව නිදහසේ කාලය ගත කළා. අරුණි විදේශගත වුණේ සැමියාගේ රැකියා කටයුතු නිසාද? මගේ සැමියාගේ ස්ථීර පදිංචි වෙලා තියෙන්නේ එංගලන්තයේ. ඒ අවුරුදු 20කට වඩා එංගලන්තයේ තමයි හිටියේ. විවාහ වෙද්දී මම දැනගෙන හිටියා මටත් එයා එක්ක විදේශගත වෙන්න වෙනවා කියලා. එයා එහෙ හිටියත් ලංකාවට ආසයි. ඒකයි අපි නිතරම ලංකාවට ආවේ. මගේ සැමියා ව්‍යාපාරික උපදේශකවරයෙක්. ඉතින් ලංකාවට ආවත් එයාට එහෙට යන්න එන්න සිද්ධ වෙනවා. රංගන ශිල්පිනියක් විදියට ජනප්‍රිය වෙමින් හිටිය කාලවකවානුවේ විදේශගත වෙන්න අරුණි කැමති වුණාද? විවාහය කියන දේ බොහොම වැදගත් දෙයක්. විවාහය කියන්නේ තරුණියකට දෙවැනි උපත වගේ. හැමදේම නිසකාලයේ නිසි විදියට වෙන්න ඕනේ. ජීවිතේ ලස්සනට ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. මමත් ඒකට ඉඩ දුන්නා. ජනප්‍රියත්වය ලැබෙන කාලයේ විදේශගත වීම අපරාධය කියලා මම පසුතැවෙන්නේ නෑ. පව් ජීවිතයේ විඳපු එක ජීවිතයට අත්‍යවශ්‍ය සුන්දර පැත්තක්. මම මේ ජීවිතයේ උපරිමයෙන්ම වින්දා. ඔබ රඟපාපු පත්තිනි චිත්‍රපටයේ තිරගත වෙන්නේ ඔබ ලංකාවෙන් ගියාට පස්සේ. චිත්‍රපටය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරවත් විඳින්න ඔබ ලංකාවේ හිටියේ නෑ. ඒ ගැන දුකක් නැද්ද? ඇත්තරම් මගේ හිතවත් අය කතා කළා මට විවිධ ප්‍රතිචාර ලබා දුන්නා. ලංකාවේ හිටපු නැති නිසා 100%ක් ප්‍රතිචාර විඳින්න ලැබුණේ නෑ. නමුත් මම ලංකාවේ නොහිටියත් මගේ රංගනයට ලැබුණු ප්‍රතිචාර ගැන සතුටු වෙනවා. ඔබ ලංකාවේ නොහිටිය කාලේ ඔබට සම්මානීය ඇගයීමකුත් ලැබුණා. දෙන්න සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය මට ලැබිලා තිබුණා. මම රටෙත් නැති වෙලාවක තමයි මට ඇගයීම ලැබිලා තිබුණේ. මේ වෙලාවේ දෙන්නටත් ස්තුතිවන්ත වෙනවා. අරුණිගේ ජීවිතයේ සහකරුවා කවුද? ඔහු කොහොමද අරුණිට මුණ ගැහුණේ කියලත් කියමු. එයාගේ නම නලින් සමරවික්‍රම. මගේ නැන්දගේ පුතා එංගලන්තේ හිටියේ. නැන්දගේ පුතයි මගේ සැමියයි හොඳ යාළුවෝ. නැන්දා තමයි නලින්වයි මාවයි මුණ ගැස්සුවේ. අරුණි ජීවිතයට තෝරගත්ත කෙනා ගැනද මොකද හිතන්නේ? මම ජීවිතේ ගත්ත 100%ක් නිවැරදි තීරණේ තමයි මේ අරගෙන තියෙන්නේ. පතාගෙන ආපු කෙනා තමයි ඒ. මම හරිම වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලැබුණ එක ගැන. මේ සැරේ ලංකාවට ආවේ නවතින්නම් බලාගෙනද? ඔව්, මේ සැරේ ලංකාවට ආවේ ලංකාවේ ඉන්නම් බලාගෙන තමයි. අරුණි ලංකාවට එන්නේ ජීවිතයේ සුන්දර භූමිකාවක කොටස්කාරියෙකුත් වෙලා. ඒ භූමිකාව ගැනත් කියමු. ඔව්, මම දැන් නියුන් දුවරු දෙන්නෙක්ගේ මවක්. බිරිඳක් විදිහට මමක් විදිහට මං දැන් අංග සම්පූර්ණයි. එකපාර දරුවෝ දෙන්නෙක්ගේම සුරතලේ බලන්න මං වාසනාවන්ත වුණා. තාම අපේ දූලා දෙන්නට මාස 4යි. ඒ දෙන්නා එක ගෙවන ජීවිතය හරිම සුන්දරයි. දෙන්නට නම් තිබ්බද? ඔව්, දියාරා සහ ඉනාරා කියලා තමයි යාලට නම් තියලා තියෙන්නේ. ඔයාලා දෙන්නම ඔබ වගේ කියලාද සැමියා වගේ කියලාද වැඩිපුර ප්‍රතිචාර? දුවලා දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් හස්බන්ඩ් වගේ, දෙන්නම් මම වගේ කියලාත් කියනවා. ඊට වඩා හස්බන්ඩ් සහ මම එක වගේ කියලාත් බොහෝ අය කියනවා. විදේශගත වෙලා ඉදී දරුවෝ දෙන්නගෙන් වැඩ රාජකාරී අරුණිට කරන්න සිද්ධ වුණා. කොහොමද ඒ අත්දැකීමට මුහුණ දුන්නේ? ඒ වගකීම දරන්න හුරු වෙන එක ගැහණියෙක්ගේ ඇඟෙන් වෙන දෙයක්. මමත් ගෘහිණියක් වෙලා උයන්න පියන්න ගේදොර බලාගන්න දරුවෝ බලා ඒ වගකීම් දරන්න හරිම ආසාවෙන් හිටපු කෙනෙක්. බලා බලාගනිද්දී ගෙදර වැඩ කටයුතු වලට මගේ සැමියාගෙන් 100%ක සහයෝගය ලැබුණා. මං හරිම වාසනාවන්තයි. ඒ වගේ සැමියෙක් මට ලැබුණ එක ගැන. බබාලාට මාස 2ක් වෙද්දී තමයි අපි ලංකාවට ආවේ. දැන් නම් බබාලා බලාගන්න ගොඩක් අය ඉන්නවා. දැන් ඔබ ආයෙත් රංගන කටයුතු වලට එකතු වෙයිද? ආයෙත් වැඩවලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. දිග විරාමයක් ගත්තනේ. දැන් මට කලා නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙන්න පුළුවන්. නිවේදන කටයුතු ආරම්භ කරන්නත් අදහසක් තියෙනවද? තාම ඒ ගැන හිතුවේ නෑ. තාම ගොඩක් අය මම ලංකාවට ඇවිත් කියලා දන්නේ නෑ. එහෙම ආරාධනාවක් ලැබුණොත් වෙලාව කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි. මොනවද ඉදිරි සැලසුම්? හොඳ දුවලා දෙන්නේ අනාගතයට හදන්න ඕනේ. දුවලා දෙන්නා හරියට හැදුනොත් තව පරපුරක්ම හැදෙනවා.
තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන් අපව subscribe කරන්න. bell button එක click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.